අදින් ආරම්භ වන සතිය තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. දැනට වෙළඳපළ තුළ මතුව ඇති ගෑස් හිඟය කඩිනමින් මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. සමාගම් දෛනිකව කොතරම් ගෑස් සිලින්ඩර නිකුත් කළත් තවමත් ජනතාව ගෑස් ගන්න පොලිමේ. දින ගණනාවකට පසු හැටන් නගරයට අද ගෑස් සිලින්ඩර 140ක් ලැබී තිබුණා. ගෑස් ගන්න ජනතාව අද උදෑසන සිට හැටන් නගරයේ පොලිමේ හිටියේ මෙහෙමයි. රත්නපුර නගරයේ ජනතාව ගෑස් ගන්න අදත් පොලිමේ හිටියා. ඇස් 180 ඇවිල්ලා තියෙන්නේ. 300ක් උඩට පොලිමේ ඉන්නවා. සතේ ආනක් ඉස්සේ තියෙනවා. පාරිභෝගිකයන්ට දැන් මෙතන වෙළඳාමක් කරගන්න විදියක් නැහැ. එක්ක ගෑස් ටික රෑ බාන්න ඕන. උදේ 5 වෙනකොට ගෑස් ටික දෙන්න ඕන. ප්‍රදේශ සභා, නගර සභා जनता सिलिंडर त्यागन पोली මනුෂ්‍ය කවුරු හරි කරානි මේක කියන දෙයක් නැහැ නියමයි ඒ විනාශ කරන්න බෑ කරන්න බැරි නම් අයි අමුදුනේ කරන්න නැහැ මිනිකට දීලා යර එකයි තියෙන්නේ දැන් රටවල ඔහෙම නැහැනේ දෙය ඉල්ල අස්සනවනේ ඕන ආණ්ඩුවක් මේක මහ පුදුම රටක් නේ මේක මොන මහබුලක්ද මේක මේ බණ්ඩාර පෙළ නගරය බන්දුල ගුණවර්ධන කිව්වා 2400ට මාසෙට ගන්න පුළුවන් කියලා 2800ට ගෑස් එකක් ගන්න බෑ බැරි නම් මේක දාලා යන්න කියන්නේ අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ නේ දුකින් ඉන්න බෑ අලි දෙනවා කොටි දෙනවා කිව්වා කොහොම අපි ඡන්ද දෙන්නේ තොත් පොලිමේ ඉන්නේ වරද්දක් කරා ඒ වරද්ද තමයි දැන් අතින්දින්නේ දැන් පොලිම වල ඉඳලා ගෑස් ගන්නවත් නැහැ අසන්නෙම දවස් දෙකක කාලය තුල ගෑස් රැගත් මැව් දෙකක් මෙරටට පැමිණියා දැන් ඉතින් අරගෙන ආපු ගෑස් තොග ඉක්මනින් ගොඩබෑම ආරම්භ කරලා මිනිසුන්ට දෙන්න බලධාරීන් කටයුතු කළ යුතුය නැත්නම් හැමදාමත් සිලින්ඩර කර තියාගෙන ජනතාවට මහපාරේ ඉන්න සිද්ධ වෙනවා අපි නම් කියන්නේ මහ ජනතාව වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න වගකිව යුතු බලධාරීන් මීට වඩා මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ කියලායි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.